සත්කම් සඳහා ස්ථාවර අවමගාසු දැන් නවලෝකෙන් අමතන 0771 7017. විශේෂයෙන් පසුගිය සඳුදා පැවැත්වුණු කාර්යසාධක බලකාය අතිගරු ජනාධිපතිතුමත් මේ සමැදිව කතා කරුන් ලැබුවා. යම් කිසි පුද්ගලයෙක් එන්නත් දෙකම ලබාගෙන, ඒ කියන්නේ සම්පූර්ණ කරගෙන ඉන්න පුද්ගලයෙක් පිට රටවලින් ලංකාවට පැමිණෙනවා නම් උන්ට කිසිම නිරෝධානිකයෙන් තොරව යාමට හැකියාවක් තිබෙනවාද කියන ඉතින් ඒ සමැදිව බොහෝ දුරට හෙට දිනේදී අනිවාර්යයෙන්ම ධනාත්මක පිළිතුරක් ඒ කියන්නේ මේ ආකාරයෙන් එනවා නම් නිරෝධානෙන් තුරව යාමට හැකියාවක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙන තත්වයක් ඇති වෙයි. ඊට අමතරව අපි විල්ලුමක් කරුන් ලැබුවා විශේෂම සෞඛ්‍ය මාත්‍යාංශයෙන් ශ්‍රී ලංකෙන් සහ විදේශිකයන් ලංකාව තුළ පදිංචිව සිටින අයවලුන් රාජ්‍ය සංචාර නැත්තම් නිල සංචාර සහ ව්‍යාපාරික සංචාර ඔබ දන්නවා විදේශ විනිමය ලංකාවට රැගෙන බොහෝ ආයතන ලංකාවේ තිබෙනවා මේ අවුරුදුන් කෙටි කාලින විදේශ රටවල් වලට යෑමට පුරුද්දක් වශයෙන් තිබෙනවා උන්ට යා යුතුය තිබෙනවා ඔවුන්ගෙන් විශේෂයෙන්ම අපේ මුතිල්ලුම් කිරුම් කරන ලැබුවා මේ පසුගිය කාලේ උන්ට යන්න හම්බුනේ නැති ඒ අනුව යා යුතුයම තිබෙනවා එහෙම ගියාම ඇවිල්ලා දින 10ක් හෝ 14ක් නිරෝධායන වීම අපහසු හින්දා උන් නොයා හිටීමටත් කටයුතු කරනවා නැත්නම් ඒ රටවල දිව තත්ත්වයට තෙගියේ නැතුව තත්ත්වද නමුත් දැන් යා යුතුය තිබෙනවා ඉතින් ඒ සම්බන්ධයෙන් වද කරන්න පුළුවන් මේ ප්‍රශ්නෙත් අපි ඉල්ලුවා එහෙම කෙටි කාලිනව ජන අයවලුන්ට ජෛව බුබුලක් යටතේ ගිහිල්ලා එනවා නම් ආවන් පස්සේ ඔවුන්ට නිරෝධායනකින් තොරව නැවත PCR පරීක්ෂණයෙන් පසුව යාමට හැකියාවක් ලබා දෙන්න කියන එක ඉල්ලලා තිබ්බා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වල පිළිතුරක් ලබා දීලා තියෙනවා. මේ ආකාරයෙන් අය 96කට අඩු කාල සීමාවක් රටින් පිටතට ගිහිල්ලා මේ වගේ ජෛව බුබුලක් යටතේ පැමිණෙනවා නම් ඔවුන් ලංකාවට පැමිණුනම් පස්සේ නිවසක දින 7ක් රෝදානේ විය යුතුයි පස්වෙනි දිනේදී ඔහුට PCR පරීක්ෂණයක් කරලා ඔව නික්ම යෑම හැකියාවක් තිබෙනවා කියලා. එහෙම නැතුව දින 4කට වැඩි යන අයලුන්ට ලංකාවට පැමිණීමේදී පැමුණුණු වහාම PCR පරීක්ෂණයක් කරන්නත් අමතරව දින 5ක් 7ක් අතර කාල සීමාවෙදී දෙවෙනි PCR පරීක්ෂණයක් කරලා ඔවුන්ව මුදා හැරීමේ ක්‍රමවේදයක් යටතේ දැනට එවැනි අනුමැතියක් මීට දිනකට ප්‍රථම ලබා දීමට කටතු කළා තිබෙනවා. ඊට අමතරව අපි ඉල්ලලා තියෙනවා තුන්වෙනි කාරණයක් හැටියට ලංකාවට පැමිණෙන විදේශ රටවල් වලින් රැගෙන එන ශ්‍රී ලාංකිකයන් අහනකුත් පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ නිරෝධායන කාල සීමාව දින 14න් එක දින 7ක් හෝ එයා කාල සාල සීමාවක් මේ හෝටල් වල හෝ නැත්තම් මේ නිරෝධායන කරවන්න නැතුව ඒක අඩු කරන්න කියලා. ඉතින් ඒ සමැදිවත් පිළිතුරක් හෙට දිනේදී ලබා දෙන බවට අපිට සාතික කළා තිබෙනවා. මේ අනුව බොහෝ දුරට දින 14 කාල සීමාව හෝටලේ ඉන්න කාල සීමාව අඩු කිරීමට කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ලීව ආයුෂ් කහ සබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට